සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන සදහවත් පින්නතුන් විසින් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරන එක වටින බව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන එක අපිත් ඒ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් සද්ධර්ම ශ්‍රවණය කරමු පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන එක ගාථා රත්නයක් යං කිංචි ඉත්තං හුතං ච ලෝකේ සංචජ්ජරං යජේත පුඤ්ඤපෙක්ඛෝ සබ්බම්පි තං න චතුභාගමේති අභිවාදනා උජ්ජු ගතේසු සෙය්‍යෝ කියන ගාථා රත්නය මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහා ප්‍රඥ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතවත් බ්‍රාහ්මණේ කරමුණු කරගෙන සාරිපුත් මහරහතන් වහන්සේක දවසක් තමන් වහන්සේගේ ඊටම හිතවත් බ්‍රාහ්මණේ මුණ ගැහෙන්න වැඩම කළා. සාරිපුත්තයන් වහන්සේ වඩිනව දැකලා මේ බ්‍රාහ්මණය නැගිටලා පෙර ගමන් කරලා මහරහතන් වහන්සේ පිළි අරගෙන වැඩම වාගෙන ගිහිල්ලා අසුන් පනවලා වඩා හිඳෙව්වා. සාරිපුත්තයන් වහන්සේ ටික වෙලාවක් බ්‍රාහ්මණයත් එක්ක කතා කර කර ඉන්න ගමන් බ්‍රාහ්මණයගෙන් අහනවා බ්‍රාහ්මණ මේ දවස්වල මොනවද වැඩ කටයුතු කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි මම ඉට්ට කියලා දානයක් දෙනවා. ඒ පින්කමේ කටයුතු කරනවා කියලා. පින්කම ගැන තොරතුරු අහලා සාරිපුත්තයන් වහන්සේ බ්‍රාහ්මණයත් අඬ ගහගෙන බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රාහ්මණයා බඹලොව යන්න හරි කැමතියි. බඹලොව යන්න හිතාගෙන ඉට්ට කියලා දානයක් දෙනවා. මොහුට ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ආන් ඒ කාරණාව මුල් කරගෙන තමයි අපි ධර්ම මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නේ දේශනා කොට වදාළේ. මේ ගාථා රත්නේ සරල තේරුම සිහිපත් කරනවා මේ සත්ත්ව ලෝකේ පින් කැමැත්තෙන් යම් කිසි කෙනෙක් කුඩා ධනක් හෝ අමුතු මහ ධනක් හෝ අවුරුද්දක් මුළුල්ලෙහි දුන්නේ නමුත් ඒ හැම දානයක්ම උතුම් ආර්යයන් වහන්සේ නමක් වඳින්නෙකුට උපදින කුසල චේතනාව හතරකට බෙදලා ඒ හතරෙන් එක කොටසක් තරම්වත් වටින්නේ නැහැ කියන. එතකොට මේ උතුම් ආර්යයන් වහන්සේ නමකට වන්දනා කරන එකම මොන තරම් මහත්ඵලයිද කියන කාරණාව මෙතනදී පැහැදිලි කරනවා. එන පිනතින මෙතන සඳහන් කළා යං කිංචි ඉට්ටං ව හුතං ච ලෝකේ. එහෙම සඳහන් කළේ මේ ලෝකෙහි යම් කිසි කුඩා ධනක් හෝ
අමුතු මහ ධනක් වූ. මොනවද මේ කුඩා ධනක් හෝ අමුතු මහ ධනක් හෝ කියලා කියන්නේ? පින්වත්නි, මේක මංගල සූත්‍රයේ මංගල කාරණා පිළිබඳව පැහැදිලි කරනකොටත් විශේෂයෙන් විස්තර කරනවා මේ කුඩා ධනක් කියන්නේ මොකක්ද. එහෙම නැත්නම් මංගල ක්‍රියාවේදී දින්න දානං, මංගල අවස්ථාවකදී දෙන දානය. එතකොට මේ මංගල අවස්ථාවේදී කියලා කියන්නේ අපිට එක පාරම හිතට එන්නේ විවාහ මංගල්‍යයක් ගැන. ඒ වුණාට මිනිස්සුන්ගේ ජීවිතවල මංගල අවස්ථා ගොඩක් තියෙනවා. ඒ පිළිබඳව මෙහෙම කරුණු ටිකක් පැහැදිලි කරනවා. මොනවද මේ මංගල අවස්ථා කියලා? ගෙපල් තැනීම. ඒ කියන්නේ ඉස්සරලාම ගෙයක් හදන්න අපි කියන්නේ ගෙපොළ හදනවා කියලා. ඉතින් ඉස්සරලාම එතන සුද්ධ කරන දවසත් මංගල අවස්ථාවක්. අත්තිවාරම කපන දවස කියලා කියන්නේ මංගල අවස්ථාවක්. මුල්ගල් තබන දවස කියලා කියන්නේ මංගල අවස්ථාවක්. ඊට අමතරව උළුවහු තැබීම මංගල අවස්ථාව. දරුවන්ගේ කෙස් කැපීම, දරුවන්ට ඉඳුල් කටගෑම, ඉස්සරලාම හිසේ තෙල් ගෑම, මේ ආදී නොයේක් අවස්ථා අපිට මංගල්‍යයන් හා සමානයි. වැඩිවිය පැමිණීමේ මංගල්‍ය, ආවාහ විවාහ මංගල්‍ය, මේවාගේ අවස්ථාවලට අපි පිරිස් රැස් කරගන්නවා, ආරාධනා කරනවා, කැඳවලා ඒ පැමිණිච්ච අයට ආහාර පානාදීන් සංග්‍රහ කරනවා. මේවාගේ කාරණා තවත් ඕන තරම් පැහැදිලි කරන්න කරුණු තියෙනවා. එක එක ආගම්වලට අනුව, එක එක ජාතීන්ට අනුව මේ මංගල අවස්ථා තව තව මේ විදිහට වෙනස් වෙන්න වෙනස් වෙන්නත් පුළුවන් ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව. මේ කුඩා ධනක් කියලා කියන කාරණාවට මංගල අවස්ථාවේ දෙන දාන. එතකොට මහ ධනක් හෝ කියලා කියහම ඒ කාරණාව පැහැදිලි කරනවා. යම් කෙනෙක් මේ ඉට්ට කියන කාරණාවේදී මහ ධනක් මනාව සකසලා පිළියෙල කරලා දෙන දානය. ආහාර පාන, කැවිලි පෙවිලි, වස්ත්‍ර, ආභරණ, තවත් නොයෙක් දේවල් සකසලා පිළියෙල කරලා මනාව දෙන මහ දන් තියෙනවා. එහෙම දන් දෙනකොට බ්‍රාහ්මණයන්ටත් දන් දෙනවා, තවත් වෙනත් ආගමික ශාස්ත්‍රවරුන්ටත් දන් දෙනවා. නමුත් මනාව සකසලා දන් දෙනවා. යම් කිසි කුඩා ධනක් හෝ මහ ධනක් හෝ ලෝකීය මහජනයා උදෙසා සඳහන් කරනවා, මේ මුළු සක්වල පුරාම දන් හල් දානශාලා හදලා දන් දෙනවා. අවුරුද්දක් මුළුල්ලේම දන් දෙනවා. ඒ දාණයෙන් ලබනවද කොච්චර ආනිසංසයක්? මුළු සක්වල මුළුල්ලේම දානශාලා හදලා අවුරුද්දක් පුරාම දන් දෙනවා. ආන් එහෙම දන් දීලා ලබන ආනිසංසය මෙතන සඳහන් කරලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ ශාසනය උදෙසා දන් දෙන කාරණාව නෙමෙයි. ලබන ආනිසංසය උජ්ජුගතේසු. මෙතන උජ්ජුගතේසු කියලා කියන්නේ පිළිදෙන ආර්යයන් වහන්සේලාට. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්, පසේබුදු, සම්මා සම්බුද්ධ, මේ මහෝත්තමයන් වහන්සේලා කෙරෙහි හිත පිහිටවාගෙන යම් කෙනෙක් කරනවා නම් වන්දනාවක් එක මොහොතක්. ආන් ඒ වන්දනාවෙන් ලබාපු කුසලය හතරකට බෙදලා එක කොටසක් ගත්තහම අර ලෝකීය මහජනයා උදෙසා සක්වල පුරාම දානශාලා හදලා දන් දුන්න කුසලය වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආර්යයන් වහන්සේ නමකට වැඳපු කුසලය හතරට බෙදලා
එයින් එක කොටසක් තරංවත් අර දානේ ආනිසංසය වටින්නේ නෑ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ උත්තම වූ වන්දනාව කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද? බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් පිරිනිවන් පෑව කාලෙත් අපිට භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න බාධාවක් නැහැ. ජීවමානව වැඩ හිටපු කාලෙත් බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා තැන් තැන්වල වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නොඑක් වස්තුන් වන්දනා කළා. ඒ අපි පිටකේ සඳහන් වෙනවා. එක සදහවත් උපාසකෙක් සහ උපාසිකාවක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පොත්තක් රන් කරඬුවක තැන්පත් කරගෙන උදේ හවස වඳිනවා. බුදුරජාණන් වහන්සේට වඳිනවා වගේ වඳිනවා. පසළොස්වක පෝය දවසට එළි වෙනකම්ම මේ දෙපළ වන්දනා කරනවා. එවන් දේවල් වලට කියන්නේ කපටික ධාතුන් වහන්සේලා කියලා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පොත්ත. ඉතින් භාග්‍යතුන් වහන්සේ ධර්මාන කාලෙම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වඳින්නේ ජේතවනාරාමේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් රෝපණය කළා අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. ඒ භාග්‍යතුන් වහන්සේ නැති වෙලාවට එන සදහැවතුන්ට වන්දනාමාන කරගන්න. අද බුදුරජාණන් වහන්සේ මේ පැත්තේ වැඩ ඉන්නවා කියලා හිතලා ඒ පැත්තට හැරිලත් වැඳලා තියෙනවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටිය ඇතුළට ගියොත් බුදුරජාණන් වහන්සේට ලං වෙනකොට බුද්ධ ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මි ධාරාව ඇතුළට අපි ගියන්න බුද්ධ රශ්මිය විහිදෙනවා. අපි භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නවා. අපිව පහු කරලා රශ්මිය යන අපේ ඇඟෙත් ඒ රශ්මිය වැදෙනවා. දැන් අපි භාග්‍යතුන් වහන්සේගේ රශ්මි කදම්බේ ඇතුළේ ඉන්නේ. ඉතින් එහෙම ළඟට ලං වෙන්නේ සංසාරේ හුඟක් පින් තියෙන්න ඕනේ. හැමෝටම බුදුරජාණන් වහන්සේ ළඟට යන්න බෑ. සසර මහා පුණ්‍යවන්තයෝ තමයි ළඟටම ගිහිල්ලා වෙන්නේ. නමුත් දුර ඉඳලා වැන්දා කියලා ආනිසංසය අඩුවක් නෑ. හිත පැහැදීම ළඟ තමයි ඒකේ උසස් භාවයේ සහ පහත් භාවයේ තියෙන්නේ. ආනිසංසය අඩුද වැඩිද කියන එක තියෙන්නේ හිතේ පැහැදීමත් එක්ක. නමුත් ලැබුණොත් රශ්මි කදම්බේ ඇතුළටම ගිහිල්ලා වඳින්ද කොයි තරම් ශ්‍රද්ධාවෙන් වඳීද? ආං එදා හිත පහදවාගත්ත හැටියට චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ බෝධින් වහන්සේ ළඟ පිළිම වහන්සේ ළඟ වඳින්නත් පුළුවන්. සර්වඥ ධාතුන් වහන්සේ ළඟ වඳින්නත් පුළුවන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේට වඳින්න එදත් අදත් අපිට බාධාවක් තියෙනවද? අඩුපාඩුවක් තියෙනවද? හරියට හිත පහදවලා වැන්දොත් ලැබෙන ආනිසංසය කොච්චරද කියන කාරණාව අපට දැන් මේකෙන්ම වැටහෙනවා. නමුත් පින්නතුනි අපි ගැන කල්පනා කරලා බැලුවොත් අපි පින්නතුනි හිතන්නකෝ අපි බුදුරජාණන් වහන්සේට දවසේ කී පාරක් වැන්දද? සමහර කෙනෙක් මාසිකට වතාවක්වත් වැඳලා නැහැ. සමහර කෙනෙක් අවුරුද්දකට සැරයක්වත් වැඳලා නැහැ. සමහර කෙනෙක් හිටගෙනම වැඳලා යනවා. ඒ යන්නේ කොහාටද තිබු? වෙනත් ලෞකික කටයුත්තක් සඳහා. භාග්‍යතුන් වහන්සේට වඳින්නවත් වෙලාවක් නැහැ. හිටගෙනම ඔළුව නමලා යනවා. එම්තන් හිටගෙනම මේ පැත්ත දිහා බලාගෙන ඔළුව නෙමිල්ලකුත් නැහැ. දෝත එකතු කරලා යනවා. නමුත් සසර දුක් සසර බය අපිට සම්පූර්ණයෙන්ම කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ.
මේ භයානක සංසාරයෙන් එතර කළා නම් ඒ බුදුරජාණන් වහන්සේ. ආර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කීවේ තාත්තා කියලා. අපි පිනුතුන් මතකද? මූලාශ්‍රයක් දෙකක් මතක් කළේ. අර කුක්කුට මිත්ත කියන වැද්දාගේ බිරිඳ, වැද්දයි වැද්දගේ දරුවෝ ටිකයි බුදුරජාණන් වහන්සේට විඳින්න දුනුහි නගාගෙන ඉන්න වෙලාව දැකලා කාටද මේ අය විඳින්න ලෑස්ති වෙන්නේ? බලහම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ වෙලාවේ කෑ ගහලා කිව්වේ, මගේ තාත්තා මරන්න එපා, මගේ පියාණන් මරා ගන්න එපා කියලා කෑ ගැහුවා. පියාණන්ට විඳින්න එපා කියලා. වැද්දත් වැද්දගේ දරුවොත් කල්පනා කළා, අනේ මේ මගේ මාමණ්ඩිද? දරුවෝ කල්පනා කළා, මේ අපේ සීයද? එතකොට ඇයි මේ තාත්තා කියලා කිව්වේ? සසරින් එතර කරන්න මග කියලා දුන්න නිසා. අපිත් අද කියනවනේ බුදු පියාණන් වහන්සේ කියලාත් කියනවා, බුදු මෑණියන් වහන්සේ කියලාත් කියනවා. එහෙනම් සසර අතර මං වෙච්ච සත්වයාගේ මවයි පියයි දෙන්නම බවට පත් වෙනවා භාග්‍යතුන් වහන්සේ. ඇයි උත්තරාව? උත්තරා දේවියගේ ඇඟට එක වෛශ්‍යාවක් උණු තෙල්වැක් කිරුවා, සිරිමා. පස්සේ කාරණාව දැනගෙන සිරිමා උත්තරාගෙන් සමාව ඉල්ලුවා. උත්තරා සඳහන් කළා, මගෙන් සමාව ගත්තට වැඩක් නැහැ, මගේ තාත්තගෙන් සමාව ගන්න, තාත්තා සමාව දුන්නොත් මං සමාව දෙන්නම් කියලා. එහෙනම් මම පුන්න සිටුවරය හොයාගෙන ගිහිල්ලා සමාව ගන්නම් කියලා කියනකොට උත්තරා දේවිය සඳහන් කළේ, පුන්න සිටුවරයගෙන් සමාව අරන් වැඩක් නැහැ. පුන්න සිටුවරය කියලා කියන්නේ මගේ පංචස්කන්ධය පෝෂණය කරපු තාත්තා. නමුත් මං සසරින් එතර කරපු තාත්තා තමයි මගේ හැබෑ තාත්තා. ඒ කවුද කියලා සිරි මහපුහම සඳහන් කළේ, ඒ ලෞතුරා භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේගෙන් සමාව ගන්න. එතකොට තාත්තා කියලා හඳුන්වපු තව තැනක්. ඉතින් එතකොට ලෝක සත්වයාට මවෙක් පියෙක් බවට පත් වෙනවා භාග්‍යතුන් වහන්සේ. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිජ ඥාතකා. අම්මගෙන් තාත්තගෙන් අන්‍ය වූ ඥාතියෙකුගෙන් අපිට ලොකු පිහිටක් නැහැ. සම්මා පනිහිතං චිත්තං පාපියෝ නං තතු කරි. පාපෙන් වැළකින මනාව සංවර කරගත්ත හිතයි වටින්නේ. නමුත් ඒ හිත පාපයෙන් ඈත් කරලා සංවර කරන්න මග කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. නමුත් එවන් වූ සරණක්, එවන් වූ පිහිටක් භාග්‍යතුන් වහන්සේ අපිට වෙලා තියෙනවා. අපි වෙනුවෙන් කරලා තියෙනවා. විඳලා තියෙන දුක්ඛන්දරාව සීමාවක් නෑ. එවන් වූ භාග්‍යතුන් වහන්සේ ළඟ විනාඩි 10ක් නතර වෙලා වඳින්න තරම් විවේකයක් නැති මිනිස්සු අපි අතර කොච්චර ඉන්නවද? ඔවුන් මගහැර යන්නේ, ඒ මග යනකොට මරණය සිදු වුණොත් සතර අපායෙන් බේරලා සුගතිගාමී කරන්න තියෙන අවස්ථාවයි ඒ මග ඇරලා යන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලවදාලා, ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දැක්කා එක මහලු ස්ත්‍රියක්. ඒ මහලු ස්ත්‍රිය අද දවසේ මැරෙනවා. මැරිලා ඇය ගිහිල්ලා උපදින්නේ නිරයේ. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා, මැයට මම අනුකම්පා කරන්න ඕනේ කියලා. ඒ මැහැල්ලත් හැරමිටියකුත් අරගෙන තමන්ගේ ගෙයින් එළියට බැස්සා මොනවා හරි කණ්ඩ හොයාගන්න යන්න. බුදුරජාණන් වහන්සේත් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන සුගන්ධ කුටියෙන් එළියට වැඩියා පිණ්ඩපාති වඩින්න. අර මැහැල්ල එන පාරි භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට වඩිනවා. මැහැල්ල මගදි මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ මැහැල්ලගේ ඉස්සරහ හිටගත්තා. නතර වුණා. භික්ෂු මහසංඝයා බැලුවා, ඇයි භාග්‍යතුන් වහන්සේ නතර වුණේ? එතන හිටිය මහමුගලන් මහරහතන් වහන්සේ
උන්වහන්සේ කල්පනා කරලා බලහම උන්වහන්සේ දැනගත්තා මේ නතර උනේ මේ මහල්ලට පිහිට වෙන්නේ. උන්වහන්සේ මහල්ලට කතා කළා. කතා කරලා කියනවා මේ ඉන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඔබ අද මැරෙනවා. ඔබට පිහිටක් වෙන්නයි භාග්‍යතුන් වහන්සේ අද මේ පැත්තෙන් වැඩලා ඉන්නේ වන්දනා කරගන්න. ඇයට ලොකු සංවේගයක් ඇති වුණා. අද මැරෙනවනේ. මැරෙන මරණ බය මරණ දුක ඇයට හොඳටම දැනෙන්න ගත්තා. ඇය බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටවල වන්දනා කළා. වැඳලා නැගිටලා පාරෙන් ඈත් වෙලා දොහොත් මුදුන් දීගෙන බුදුරජාණන් වහන්සේ වඩින දිහා බොහොම ප්‍රසාදයෙන් බලාගෙන හිටියා. කලබල වෙච්ච තරුණ එළදෙන හදිසියෙම ඒ මහල්ලට ඇනලා මරලා දැම්ම. මරණයත් සමගම ඇය ගිහිල්ලා දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවන් දහසක් පිරිවරාගෙන උප්පත්ති ලැබුවා. එතකොට ඇය මැරිලා යන්න හිටියේ නිරේට. නමුත් භාග්‍යතුන් වහන්සේට මේ කරපු සුළු වන්දනාව ඇය සුගති ගාමී කරවන්න තරම් හේතුවක් බවට පත් වුණා. එහෙමනම් සල්ලි මිලමුදල් වියදම් කරලා ආරාම හදලා පන්සල් හදලා ලකුවට දානමාන දීලා මහා කුසල් රැස් කරගන්න අවස්ථාවක් සසර ලැබිලා නැත. ආර්ථික අපහසුතා මැද්දේ ඉපදිලා ඉන්නවා. නමුත් හිත පහදවාගෙන මේ රත්නත්‍රය වන්දනා කරනවා නම් යම් කෙනෙක් ඔවුන් මොන තරම් තමන්ගේ ආත්මයට සාධාරණයක් කරගත්තා වෙනවද? සතර අපායට පිටුපාණ්ඩ ඉතාම පහසු අවස්ථා කොච්චර මේ ශාසනයේ පෙන්නලා දීලා තියෙනවද? පින්නතුනි, අකුසලය අපිව පහු කරලා ගිහිල්ල නිසා ඉතාම පහසුවෙන් කුසල් රැස් කරගන්න තියෙන අවස්ථා අපින් මගහැරෙනවා. ඒ අකුසලය මට ඉස්සර වෙලා ගිහිල්ලා. අකුසලය මට ඉස්සර වුණාම මං අකුසලයට යට වෙනවා. ඉතින් අකුසලයේ මාව පහු කරලා ගියපු නිසා බොහෝ දිනාට නැත්නම් අකුසලයේ වුන් පහු කරලා ගිහිල්ල නිසා බොහෝ දිනාට මෙවන් කුසල් ලබන්න තියෙන අවස්ථා ටික මගහැරිලා යනවා. ඒක මහත් වූ අවාසනාවක්. පිළිතුරේ මහා කාත්‍යායන මහ රහතන් වහන්සේ එක දවසක් මදුරා කියන ප්‍රදේශයේ වැඩ ඉන්න කාලේ එක බ්‍රාහ්මණේ මහා කාත්‍යායන වහන්සේ ළඟට හොයාගෙන එනවා. හොයාගෙන එන ඇවිල්ලා මහා කාත්‍යායන වහන්සේට කියනවා, මම අහලා තිබුණා ඔබලා වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ කියලා. ඔබලා වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ කියලා මම අහලා තිබ්බා. හැබැයි අද මම ඒක ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ කොහොමද ප්‍රත්‍යක්ෂ කරගත්තේ? ඇයි මේ බ්‍රාහ්මණයට උඟ වයසයි. බ්‍රාහ්මණය එනවා දැකලා මහා කායත්‍යයන් වහන්සේ නැගිටලා පෙරගමන් ගියෙත් නැහැ. බ්‍රාහ්මණයව පිළිගත්තෙත් නැහැ. ආසන පැනෙව්වෙත් නැහැ. දෙපා දෝවණය කළෙත් නැහැ. වෙනත් කිසිත් වත්පිළිවෙත් මොකවත්ම කාත්‍යයන් වහන්සේ කළේ නැහැ. නමුත් බ්‍රාහ්මණයට වඩා වයසින් බාලයි. ඒ නිසා බ්‍රාහ්මණය කියනවා, වැඩිහිටියන්ට සලකන්නේ නැහැ. මං ඒක අහලා තිබ්බා. අද ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක්කා කියලා. අන් ඒ වෙලාවේ මහා කාත්‍යයන් වහන්සේ මේ බ්‍රාහ්මණයට සඳහන් කරනවා, බ්‍රාහ්මණය, ඌර්ද භූමියයි දහර භූමියයි කියලා භූමීන් දෙක අපේ භාග්‍යතුන් වහන්සේ පෙන්නුම් කරලා තියෙනවා. ඌර්ද භූමියයි දහර භූමියයි කියලා දෙකක්. ඊළඟට උන්වහන්සේ සඳහන් කළා, මෙහි යමෙක් උප්පත්තියෙන් අවුරුදු 80ක් අවුරුදු 90ක් අවුරුදු 100ක් වයස්ගත වෙලා
නමුත් ඔහු තාම කාම සේවනය කරනවද? කාම දාහයෙන් රැදවල් දෙවි දෙවි සිටිනවද? කාම වස්තුන් සොයාගෙන යනවද? ඔහු මහල්ලෙක් නොවේමය. වයස එතකොට අවුරුදු 80ක් 90ක් 100ක් විතර වෙලා. තාමත් ඉන්නේ කාම වස්තුන් ගැන හිත හිත. කාම සේවනය ගැන හිත හිත. ආන් එහෙමනම් ඔහු මහල්ලෙක් නොවේමයි කියලා සඳහන් කරනවා. වයසින් මහලු වුවත් කටයුතු වතින් ඔහු මහලු නෙවෙයි. වයසින් මහලුයි නමුත් කටයුතු වලින් ඔහු මහලු නෑ කියලා සඳහන් කරනවා. කටයුතු අතින් බාලයෙක්මයි යමෙක් විසින් එතකොට මොහු වයස නෑ කටයුතු අතින් ඉතාම බාලයි. වයසින් වයස ගිහිල්ලා නමුත් කටයුතු වලින් බාලයි. ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙක් 30 අවුරුදු වයසේ. මෙතන සඳහන් කරන්නේ වයසින් ප්‍රථම වයසේ කියලා. එතකොට එහෙනම් මධ්‍යම වයස වෙනකොට අවුරුදු 60ක් විතර වෙලා. අන්තිම වයස වෙනකොට අවුරුදු 90ක් විතර වෙලා. සාමාන්‍යයෙන් මේ කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 120ක් විතර. 100ට වැඩි තාමත්. 100ට අඩු වුණාම මිනිස්සුන්ට ධර්මය තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. පරමායුෂ 100ට අඩු වුණාම ධර්මය තේරෙන්නේ නැහැ. අදත් අපි 60න් 70න් 80න් මැරිලා යනවා. නමුත් අපි මේ පරමායුෂ භුක්ති විඳලා නෙමෙයි මැරෙන්නේ. පරමායුෂයෙන් භුක්ති විඳනනම් මේ කාලේ කොහොමත් 100 පහු කරන්න ඕනේ. නමුත් පරමායුෂයේ 100ට අඩු වුණාට පස්සේ මිනිසුන්ට ධර්මයේ තේරෙන්නේ නැහැ කියනවා. ඇයි ඒ? මිනිසුන්ගේ තණ්හාව වැඩි වෙනවා. ඒ කාලේ වෙනකොට තණ්හාව තවත් වැඩි. දැන් අපි මුලින් කතා කරපු විදිහට තණ්හාව වැඩි හින්දාමනේ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා වඳින්නවත් වෙලාවක් නැත්තේ. ඒ තරම් කටයුතු තියෙනවා. මේ කාලෙත් බණක් අහන්නවත් වෙලාවක් නැහැ. හුඟක් දෙනා බණ පින්කමකට එන්න කියන නිසා ඇවිල්ලා මූණ පෙන්නලා හිමීට යනවා. සමහර අය බණ අහන අතරෙත් දුරකථන ඇමතුම් වලටත් උත්තර දෙනවා. ඒ කියන්නේ හිත පිහිටවාගෙන බණක් අහන්න තරම් විවේකයක් නැහැ මිනිස්සුන්ට. සමහරලාට දුරකථන ඇමතුම ආවට පස්සේ බණ අහන එක නවත්තලා නැගිටලා යනවා. ඊට වඩා වටින දෙයක් වගේ ඒ කටයුත්ත. ප්‍රඥාව නැති නිසා. තණ්හාව වැඩි නිසා. ඉතින් මෙතන එතකොට සඳහන් කරන එහුණ අවුරුදු 90 100 කාලෙ ගැනම කතා කරන්න ඇති. අවුරුදු 30ක් තරම් වූ ප්‍රථම වයසේ ජීවත් වෙන කෙනෙක් බ්‍රාහ්මණය කාමසේවණයෙන් වෙන් වෙලා නම් රෑ දවල් කාම දාහයෙන් පිච්චෙන්නේ නැත්තං පංච කාමය උදෙසා කටයුතු කරන්න නැත්තං ඒ සියල්ලෙන් වැලකිලා කටයුතු කරනවා නම් ඔවුන් ඉතාම ගුණවත්. ඔවුන් ඉතාම සිල්වත්. ආංගේ ගුණවත් සිල්වත් උත්තමයෝ කාම දාහයෙන් දෙවි දෙවි ජීවත් වෙන අයට සත්කාර කරන්න එන්නේ නැ කියන කාරණා ටික මනාව පැහැදිලි කරලා දුන්නහම මේ බ්‍රාහ්මණයා කියනවා එහෙමයි ස්වාමීනි එහෙමයි තේරුණා ස්වාමීනි වැටහුණා. ඒ බ්‍රාහ්මණයා ඊට පස්සේ නැගිටලා තමන්ගේ උතුරු සළුව ඒකාංස කරලා එදාම පැවිදි වෙච්ච පුංචි හාමුදුරුවරුන්ගේ ඉඳලා එදාම පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාගේ ඉඳලා මහා කාත්‍යායනයන් වහන්සේ ළඟට යනකම් නැත්නම් මහා කාත්‍යායනයන් වහන්සේගේ ඉඳලා අලුත පැවිදි වෙච්ච සාමණේරයන් වහන්සේලා දක්වා සියලු දෙනාගේම දෙපා අල්ලලා දෙපා සිඹ සිඹ වන්දනා කළා කියලා සඳහන් කරනවා. අර ගුණය ගැන දැනගත්තට පස්සේ. ඉතින් ඒ වන්දනාව මොනතරම් මහත්ඵලද? ඒ වන්දනාව මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ වන්දනාව කොයිතරම්
උත්කෘෂ්ඨද තමන්ගේ හිතේ හැටියට වන්දනාමේ අවස්ථා තුනක් පිළිබඳව කරුණු පැහැදිලි කරනවා ටීකාවෙත් වන්දනාව ගැන කරුණු තව බොහොම කියනවා විශේෂයෙන් සඳහන් කරනවා අපි දන්නවා දණ්ඩ වන්දනාව පසඟ පිහිටවල වන්දනා කිරීම ඊට අමතරව උත්කුටික වන්දනාව මේ ආදී නොඑක් වන්දනා ක්‍රම ධර්මයේ සඳහන් කරනවා දණ්ඩ නමස්කාරය කියලා කියන්නේ සම්පූර්ණ ශරීරයේ බිම දිගා කරලා දෝත එකතු කරලා අත් දෙක දික් කරලා වන්දනා කරන එක සුමේද තාපසතුමා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරපු හැටි දීපංකර භාග්‍යතුන් වහන්සේට ඒක උදාහරණයට එතකොට අපි දන්නවා මොකද්ද දණ්ඩ නමස්කාරය කියන්නේ කියලා පසඟ පිහිටවල වඳිනවා කියනකොට දනිස් දෙකම බිම තියලා වැලමිටි දෙකම බිම තියලා නලල් තලයත් බිම තියලා කරන වන්දනා ඒක හරියටම වඳිනකොට දෝත එකතු කරලා නලලි තියාගෙන තමයි පාත් වෙන්නේ පාත් වෙලා දෙවැලමිටත් බිම තියලා අත් දෙක තුනී කරලා එහෙම නැත්නම් ඉස්සරහට දික් කරලා දෝත එකතු කරලා අත් දෙක ඉස්සරහට දික් කරලා නලල බිම තියලා වන්දනා කරනවා උත්කුටික වන්දනාව මහා බ්‍රහ්මයා ධර්ම දේශනා කරන්න ඉස්සරලාම භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන වෙලාවේ වන්දනා කරපු හැටි අපේ අය පින්තූර වලින් විහාරවල එහෙම දැකලා ඇති එක ධන හිසක් බිම තියලා අනික් ධන හිස බිම තියන්නේ නැහැ දෝත එකතු කරලා නලලි තියලා වම් ධන හිස මත වම් වැලමිට තියලා ඔළුව පාත් කරලා කරන වන්දනා මේ ආදී වන්දනා ක්‍රම සඳහන් කරලා තියෙනවා හැබැයි නියම වන්දනාව සඳහන් කරනකොට පසඟ පිහිටවාගෙන මේ පසඟ පිහිටවල වඳිනකොට ඊළඟට වන්දනාව ලබන ගුණවර්ධයන් වහන්සේගේ පාද දෙක පතුල් දෙක තමන්ගේ අත්ලෙන් හාත්පස සම්බාහනය කර කර වඳින කොසල් මහරජුරු බුදුරජාණන් වහන්සේට වඳිනකොට එහෙම වැඳගෙන සිරිපතුල් දෙක සම්බාහනය කර කර ස්වාමීනි මම කොසල් රජු වෙමි ස්වාමීනි මම කොසල් රජු වෙමි කියලා තමන් කවුද කියලා කී කියා වන්දනා කරලා තියෙනවා හාත්පස විලුඹ පැත්තේ ඉඳලම සම්බාහනය කළා කියලා කියනවා මේ කරුණ අපේ ධර්මයේ සඳහන් වෙනවා නමුත් එච්චර ප්‍රසිද්ධ නැහැ ඇයි ප්‍රසිද්ධියට එන්නේ නැත්තේ පින්නතුනි මෙව්වා මේ ශාසනයේ ඊටාම ප්‍රාථමික කාරණ ඊටා කුඩා අවධියේ ඉඳලා දැනගත යුතු කාරණ නමුත් අද අපි වැඩිහිටියෙක්වත් සමහරට නොදන්න කාරණ නමුත් බෞද්ධයෙක් තුල මුලින්ම දැනගෙන තිබිය යුතු කාරණ නිසායි සාමාන්‍ය පොතපතේ මේ කරුණු සඳහන් කරලා නැත්තේ අපි විසින් දැනගත යුතුම දේවල් නිසා ඉතින් යුතුම දේවල් පොතපතේ සඳහන් නොවෙනවද කියලා ඇහුවොත් නෑ මේවා ඒ තරම්ම සුළු ප්‍රාථමික දේවල් බුද්ධ ආගමට එනකොටම බෞද්ධයෙක් වෙනකොටම දැනගෙන තිබිය යුතු දේවල් පාසලට ඇතුල් වෙනකොටම හෝඩි පොතෙන් අපිට උගන්වනවා නමුත් එයින් පස්සේ කවදාවත් හෝඩි පොත උගන්වන්නේ නෑ ඒ ටික මුලින්ම දැනගෙනයි තිබිලා තියෙන්නේ ඉතින් මේ උජ්ජු ගතේසු කියන්නේ ඍජු කියන කාරණා. මෙතන විශේෂයෙන් සඳහන් කරන්නේ ආර්යයන් වහන්සේලාගෙන සෝවාන් උත්තමයන් වහන්සේ ගාව ඉඳලා භාග්‍යතුන් වහන්සේ දක්වා. යම් කෙනෙක් වන්දනා කරනවා නම් හිත පිහිටවාගෙන ඒ කියන්නේ මනස ශ්‍රද්ධාවෙන් වඳිනවා කියන එකයි. හිත සම කරලා වඳිනවා කියන එකයි. මොකද්ද හිත සම කරනවා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ මගේ ඉස්සරහ පිට වැඩ ඉන්නවා වගේ. එහෙම වැඩ ඉන්නව නම් කොහොමද වඳින්නේ? ආන් ඒ සංඥාව අරගෙන තමයි වඳින්නේ. වැඩ ඉන්නව නම් කොහොමද වඳින්නේ?
ඒ සංඥාවටයි වඳින්න. ආන් එහෙම වැඳහම ලැබෙන ආනිසංසයේ මෙච්චරක් මෙපමණක් කියලා සීමාවක් නැහැ. අපි අර මහල්ලගේ කතාවෙන් සඳහන් කළා දුගතියට යන්න හිටපු ඇය සුගතියට යවන්න තරම් භාග්‍යතුන් වහන්සේට කරපු වන්දනාව හේතු වුණා. එනම් සිත පහදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන යටත් පිරිසෙන් දවසකට දෙපාර භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා නම් මොන තරම් කුසල් එකතු වෙනවද ජීවිතේට ශ්‍රද්ධාවෙන් වන්දනා කළා. ආර්යයන් වහන්සේලා අරමුණු කරලා කරන වන්දනාව කොයි තරම් ශ්‍රේෂ්ඨද? සමහර විට චෛත්‍යයක් වඳිනකොට ධර්ම රත්නයටත් අපි වන්දනා කරනවා. ඒ සමහර චෛත්‍ය ඇතුළේ ධර්ම පත්‍රිකා ලියලා තැම්පත් කරලා තියෙනවා. සර්වඥ ධාතුන් වහන්සේත් වැඩ ඉන්නවා. ධර්ම පත්‍රිකත් වැඩ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සමහර විට තැම්පත් කරලා තියෙනවා. ත්‍රිවිධ රත්නයටම වන්දනාව එතන කරන්න පුළුවන්. මේ විදිහට කල්පනා කර කර ප්‍රඥාව මෙහෙවලා යම් වන්දනාවක් කරගන්න ලැබෙනවා නම් ඕනුත් මේ සංසාරේ මහා වාසනාවන්තයෝ කියලයි සඳහන් කරන්න වෙන්නේ. එහෙමනම් පින්නතුනි මෙතන දේශනා කොට වදාලා අපි මේ සාකච්ඡා කරපු ගාථා රත්නේ ඒ වන්දනාව කොච්චර උසස්ද, ඒ වන්දනාව කොච්චර උතුම්ද කියන කාරණාව. ඒ කාරණාව පැහැදිලි කරනකොට මේ ගාථා රත්නේට අනුව කරුණු සඳහන් කළා මේ සත්ව ලෝකයේ විශේෂයෙන් එහෙම සඳහන් කළේ දාන සීල භාවනාදී පින්කම් කරන සත්ව ලෝකයේ මිංගෙනි කියලා. සත්ව ලෝකය කියලා කියහම දාන සීල භාවනා ආදී පින්කම් කරන අය ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. ඒතකොට එහෙම සඳහන් කළේ සංචජ්ජරං යජේත පුඤ්ඤපෙක්ඛෝ පින් කැමැත්තෙන් අවුරුද්දක් මුළුල්ලෙහි දන් දුන්නේ නමුත් එක් අවුරුද්දක් මුළුල්ලෙහි පින් කැමැත්තෙක් මුළු සක්වල දන්හල් පිහිටවා ලෝකීය මහජනයාට කඩ නොකොට අතර නොතබා දන් දෙන්නේ නමුත් සඳහන් කළා මෙවන් ආර්යයන් වහන්සේ නමකට කරපු වන්දනාව තරම් ඒක උතුම් උතුම්නේ කියලා. ඉගෙන සක්වල පුරාම අතරක් නැතුවම දන් දීලා තින මග හැරිච්ච කිසිම කෙනෙක් නෑ. කාරණාව කොයි තරම් බරපතලව පැහැදිලි කරලා තියෙනවද? අතරක් නැතුව දන් දුන්න එක දවසක් මග අරින්නේ නැතුවම අවුරුද්දක්ම සක්වල පුරාම දන් දීලා තියෙනවා. ඒ දානෙට කොච්චර මහන්සි වෙන්න ඕනේද? ඒ දානෙට කොච්චර කැප කරන්න ඕනේද? ඒ දානෙට කොච්චර වියදම් කරන්න ඕනේද? වියදම් කරන්න කොයි තරම් ධනෙ තියෙන්න ඕනේද? සක්වල පුරාම අතරක් නැතුව එක දිගටම අවුරුද්දක්ම දන් දෙන්න. නමුත් පින්නතුනි සත 25ක්වත් වියදම් වෙනවද? මේ ශාසනයේ උතුම් ආර්යයන් වහන්සේ නමකට වන්දනා කරන්න. එතකොට අපේ අර කැපකිරීම, වියදම් කිරීම සියල්ල නිෂ්ඵලයි නේද මේ කරන උතුම් වන්දනාවක් ළඟ? ආන් ඒක නිසා අපි මේ ලැබිච්ච උතුම් අවස්ථාවේ තුනුරුවන් වන්දනා කරගන්න හොඳටම ඉඩකඩ ලැබිලා තියෙන අවස්ථාවේ යටත් පිරිසෙන් දවසකට එක්පාරක්වත් පැයක්වත් යොදාගෙන තුනුරුවන් වන්දනා කරනවා නම් ඔවුන් මොන තරම් භාග්‍යවන්තයිද කියන කාරණාව තහවුරු කරන්නයි මෙච්චර කරුණු දක්වලා තියෙන්නේ. ආන් ඒ කරුණු දැනගෙන මනාව රත්නත්‍රේ හඳුනගෙන හිත පිහිටවාගෙන වන්දනා කළ යුත්තේ කාටද කියන කාරණාව අඳුනගෙන සිල්වතුන් ගුණවතුන් වහන්සේලා හොයාගෙන වන්දනාවක් කරන්න අවස්ථාවක් ලැබනවා කියලා කියන්නේ අපි මහත් වූ කුසල් රාශියක් එකතු කරගත්ත කියන එකයි. ඒක හිත පිහිටවාගෙන හරියටම කළා නම් වැඳලා ආපහු හැරෙනකොට මැරුණත් දුගතියක නෙමෙයි සුගතියක පිහිටන්නම හේතු වෙනවා. එවන් අවස්ථා ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අති භයානක සංසාරෙන් එතර යන්නේ
මේ මොහොත ප්‍රයෝජනෙට ගන්න ඔබ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.